ප මේ ධර්මදාානමයේ පින්කම ධර්මදේශනා මාලාවක් හැටියට පැවැත්වෙන තතාගත බල පැහැදිලි කරෙන දේශනා මාලාවේ තවත් එක දේශනාවක් තමයි මේ පින්නතුන් මේ විදිහට විසුරුවා හරින්ට කටයුතු සංවිධහනය කළේ. තතාගත බල දහයක් මජ්‍යම නිකායේ මහා සීහනාද සූත්‍රරයේ සඳහන් කරනවා. එයින් බල පහක් පිළිබඳව අපි මේ වෙනකොට සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරල ඉවර කළා යම්ප්‍රමාණයක් සම්පූර්ණයෙන් කෙළ සඳහන් කළට යම් ප්‍රමාණයකට කරුණු සඳහන් කලා ඒ කාරණාව පේරුම් ගන්න පුළහන් ආකාරය මේ වෙලාවේ අපි සාකච්ඡා කරන්න බලාපපුරොත්වනිීමේ හයවෙනි තතාගත බලය අයවිනි තතාගත බලය සත්වයන්ගේ ශ්‍රද්ධහාදී ඉන්ද්‍රියන් දියුණු වඋනු නූනු බව දන්නා නුවනේ කාරණාවත් කරුණු කීපයක් අපි බහුගේ දේශනාවක සාකච්චා කරනට යෙදනා මේ දේශනා මාලාවේ අටවිනි ධර්ම දේශනාවයි මේ එද මේ සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රයන් දියුණු වුණු නූුණු බව කියන කාරණාව බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත හැටි තමයි මේ හායවෙනි තතාගත බලයෙන් පැහැදිලි කරන්න අපට හඳුන ගන්න බැරිවෙච්ච ුදුරජාණන්හන්සේට විතරක් හඳුනාග්ඩ පුළහන් වෙච්ච ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවයන් ඒ ඔබ පිළිබඳවත් මා පිළිබඳවත් මේලෝක ජීවත්වෙන අන්සියලූම මිනිසුන් පිළිබඳවත් ඒ විතරක් නෙමෙයි අනි සත්්‍යයන්ගේ ස්වභාවය පිළිබඳවත් දකිින්ඩ පුළහන් කපුදුමාකාරුණ ුවනක් බුදුරජාණන් වහන්සේළඟ තිබුණා අන්න ඒ නුවනින් තමයි භාග්‍යතුන් වහන්සේ මේ සත්්‍යයාට සද්ධර්මය දේශනා කරනකොට. මේ මේ පුද්ගලයාට ධර්මය දේශනා කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව අවබෝධ කරගෙන ගැලපෙන විදිහට ධර්ම දේශනාව කළිය. ඒ ඒ පුද්ගලයන්ට ගැලපෙන විදිහෙටයි භාගිතුන් වහන්සුගේ දේශනාව කෙරෙන්නේ. මිනිස්සු සීක් හිටියොත් දාහක් හිටියොත් ලක්ෂයක් හිටියොත් ඒ සියලු දෙනාට මේ දේශනාව ගැලපෙනවා. සඳහන් කරනවා මිනිසුන් සතු ශ්‍රද්ධහාදී ඉන්ද්‍රියන් ශ්‍රද්ධ සති, වීර්ය සමාධි ප්‍රඥ්ඥා මේ ඉන්ද්‍රියන් පහ මේ ඉන්ද්‍රියන් පහම එකක විදිහට තමයි එකක පුද්ගලයාගේ ක්‍රාත්මක වෙන්නේ. හැමෝගෙම එකම විදිහට ක්‍රාත්මක වෙනවා නෙමෙයි. හමහරකෙනගේ ශ්‍රද්ධාව බොහොම වැඩී ශ්‍රද්ධහ වැඩි වුණට වීරයනෑ ගේ ීරය වැඩි වුණට සතිය නෑ සමහරයට වීරියයි ශ්‍රද්ධාවයි සතිය ඉතිනම තිබනත් සමාධිය හරියට නෑ ඒ නිසා ඒ කරුණු බුදුපත් කරගන්න තියෙන අවස්ථාව හැමවෙලා මග හැරෙනෝ නමුත් භාග්‍යතුන් වහන්සේ පුද්ගලයාගේ මේ කාරණාව හරියටම දකිනෝ. වීරය නෑැකීවට ඔහුට වීරය නැතුව නෙවෙයින්නේ කෙනෙක් බනා හනවා පුළුවන් පැදක් පිතර එක තැන ඉද ගන එකම වීර්යෙන් බනහන්ඩ ඇ තව කෙනෙකට පෑ භාගිකෙට වෙලලා වාඩිවෙලා බනහන්ඩ අපහස වෙන්ඩ පුළහාන් අවකෙනෙකුට විනාඩි විශසකට වඩා ඉන්ඩ බැරිවෙන්ඩ පුළුවන්. ඒ එකක පුද්ගලයාගේ වීර්ය ඒ විදිහට වෙනස් ඒ වීර අවබෝධ කරගෙන මේ කරුණු භාගිතුන් අහස මනාව ධර්මදේශනා කළේ කරුණ දර මිම්මයි මේ පුද්ගලයාට අවශ්‍ය ප්‍රමාණය කොච්චරද මෙයාගේ ්‍රදධාව දැන් වැඩිලා තියෙන කොච්චරද එක බාගිතුන් වහන්සේ මනාව දැකලායි ධර්ම දේශනාව කළේ එතකට බුදුරජාණන් වහන්සේගේ මේ හැකියාව අපේ ශ්‍රද්ධාව තියෙන ප්‍රමාණයෙන් තමයි අපයේ කාරණාව පිළිගන්න ධර්ම කාරණාවක් නමුත් යම් යම් පුද්ගලයා බාරගන්න ්‍ර්ධ ශ්‍රද්ධාවය තරමට ඔහුගේ ශ්‍රද්ධාව යම් ප්‍රමාණයකට වැඩිලා එතනින් එහාට වැඩින්න නැත්තං පුද්ගලයාට කවුරු කරුණු පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළත් ඔහු එක පිළිගන්න නෑ එක තමන්ගේ ්‍රද්ධාවේ ප්‍රමාණයේ. එනිසා අපිට හරියට භාග්‍යතුන් වහන්සේ සරණෑම කියන කාරණාව පවා අපහසු තත්ත්වයට පත්වයෙනවා. මොද භාගිතුන් වහන්සේ සරණයන්න බෑන සැකතියාගෙන විතිිකිච්චාව කියලා කිවේ බුද්ධාදී අට තැන පිළිබඳව සැකය එතන තෙරුවන් පිළිබඳව සැකය මුලින්ම මුලින්ම තියවා. බදුරජාණන්හන්සේ පිළිබඳව යම් කරුණක් සැකයිනං ඒ පුද්ජලයාට බුදුන් සරණ න්ඩ බැහැ එතකොට මේ සැනැතුව මේ කරුණු පිළිගණ්ඩ පුළුවහං වෙන්න කොහොමද ශ්‍රද්ධහා මාත්‍රයේම තමයි පිළිගණ්ඩ වෙන්න කරුණු කාරණ දහම් කරණාව හොය හොය අවබෝධ කර කර ශ්‍රද්ධාව මේ කාරණාව ඉවසන්ඩ පිළිගඩ වෙනවා. අපිට අපේ මනසි කවාවත් බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරලා ඉවර කර. ඉවර කන්න බැහැ අපි අපි දිහා බලනවා වගේ බුදුරජාණන් වහසේ දිහා බලන්න්න පුරුදුනොත් ඒත් අපිට කවදාවත් භාගිතුන් වහන්සේ සරණයන්න්න හම්බ වෙන්නේ හබ වෙන්නේ නෑ එනිසා අපිට වඩා මහාකල් පාසංකය ගානක් පාරමිතා සම්පූර්ණ කරලා සම්පූර්ණ කරලා දස පාරමිතා වංගෙන් පාරිපෝෂණයට පත්ච්චේ මහෝත්තමයණන් වහන්සේ දිහා අපේ හැකියාවල් දිහා බලනවා වගේ බලන්ට පටන් ගත්තුත් කවදාවත් අපිට සරණයන්ඩ බැරුවනෝ අපිට වඩා උන්වහන්සේට මොනතර ශක්තියක් මොනතරං අවබෝධක් ඥානයක් තියෙනවද කියන කරුණම හැමවෙලාම විමසමින් ශ්‍රදධාවෙන් යුක්තෝම කටයුතු කළොත් විතරයි කරුණ බාරගණ්ඩ පිළිගන්ඩ පුළුවන් වෙන්න. මේ හයවෙනි තතාගත බලය අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කියලා කියල සඳහන් කළා. පිනතින බුදුරජාණන් වහන්සේට මේ එකක පුද්ගලයා හඳුනාගණ්ඩ දිවිචි හැියාව හැදිලිරන අවස්ථා කීපයක් ධර්මය තුළ තියෙනවා එයින් තව අවස්ථාවක් පිළිබඳු සඳහන් කළුත් සමහරය ශ්‍රද්ධහ ඇතියලා පැවිදි වෙනවා. පැවිදි වනාට සසරින් නික්මීමේ අදහසම නෑ සසරින් විදෙනවා කියන අදහස ඇතිවම පැවිදි වෙනවත් නෙමෙයි සමහර කෙනෙකුට මුලින් ඇතත් පැවිදිුණාට පස්ස ක වෙනස් වඩ පුළුව වෙනත් වෙනත් හේතුන් නිසා පැවිදි වෙනවා වෙඩත් පුළුවන්. නමුත්ඒ පැවිදි විච්ායි ගැනත් භාගිතුන් වහසේ එහෙමම එහෙමම දැක්කා එනිසා මෙතන සඳහන් කරනවා පැවිදිව සිටියද නයිශ්ක්‍රම්මාධ්‍යශය නැති කාමයම ගරු කරන කාමාධ්‍යාශයේ ඇතිපුද්ගලයෝ පැවිද්ධන් අතර දැත්තා පැවිදිවනාට තමයි බරඒ ගැන බොහෝ දේවල්ලොට ඇලීමක් තියෙනව බැඳීමක්තිෙන ඒක පැහැදිි කරන එක ආරණාවක් ධර්මය සඳහන් කරනවා මේ රූප නන්දා කියන භික්ෂුුණය මේ රූපනන්දා කියන තරුණිය පැවිදිව පැවිදිවීම ලොකූ අවශ්‍යතාවයක් ඇතිව නෙමෙයි මේ භාග්‍යතුන් වහන්සේගේ ඥාති සහෝදරිය නිසා රප නන්දාා කල්පනා කරනවා මගේ වැඩිමාලු සහෝදරයා පැවිදිලා බුදු වුණා. ඒ වැඩිමාලු සහෝදරයාගේ පුත්‍රයාද පැවිදි වුණා. මාගේ මවද පැවිදි වුණා මාගේ සහෝදරයාද පැවිදි වුුණා එහෙව් එකේ මම පැවිදිනු වීදල මොනෝ කරන්නද. එහෙම හිතල ඇයත් පැවිදි වුණා. රූප නන්දා කියන නම ලැබුණෙම පුදුමාකාර ප්‍රියමනාප රූපයක් තිබුණ නිසා ඇගේ රුවට ඇද පුදුම විදිහට ප්‍රිය කළා පැවිදි වනාට අහල තියනවා භාග්‍යතුන් වහන්සේ මේ රූපයේ තියෙන දුර්ගුණ දක්වනවා කියලා ඒ වගේම මේ අනිත්‍ය දුක අනාත්ම කියන ත්‍රිලක්ෂණය පැහැදිලි කරමින් තහම් දේශනා කරනවා කියලා ඒ නිසා කවදාවත් මෑ බණහඩ ගිය නෑ බුදුරජාණන් වහන්සේ තමන්ගේ රූපේයටත් නිග්‍රහ කරයිදූ කියල හිතුණා මේ භාගිතුන් වහන්සේ රූපයට නිග්‍රහ කරනවා කියලා කෙනෙක් කියහම ඒ ධර්මකාරණාව හරියට පිළියරම් තිබුණ නෑ අවබෝධ කරලා තිබුණ නෑ. ඇතුගේ ලස්සන කෙනෙකුට නිග්‍රහරන සිරිතක් භාගතුන් වහන්සේගේ භාගිතුන් වහසගේ නැහැ නමුත් ඒ තමං සතු රූපයට ඇලිලා එය ආත්මය කරගෙන ජීවත්වෙනට සත්‍යය වට හලා දුන්නා ඒකයි මෙතන රූපයට නිග්‍රහ කලා කියලා සඳහන් කරන්න. මේ තැති ග නෑ ාගිතු වහස වුණුග හහි නමුත් නිරන්තරේම බනාහලයින භික්‍ෂු භික්‍ෂුණන් උපාසික උපාසිකාවන් භාග්‍යිතුන් වහසේගේ ගුණමයි කියන්නේ භාගිතුන් වහසේගේ හැකියාවමයි වරනා කරන්න ඒනිසා රූපනන්දාට හිතෙනවා මමත් යන්ඩුවන බණහන්ඩ හැමෝම මගේ සහෝදරයාගේ ගුණම කියනවා මමත් බනහන්ඩ යනවා උන්වහන්සේට පේෙන්ඩ යන්නේ නෑ. ගිහිල්ල සද්ධර්මශ්‍රවනය කරන භික්‍ෂුණීන් වහන්සේලා කෙරවලේ පිටිපස්ස පේන නැතුව පේන නතුව වාඩිවෙලාදරම බනහනවා. රූපට නිග්‍රහ කලත් එක දවස ක්කොම නිග්‍රහයන්ටි කරලා ඉවර කරන්නේ න එහහින්ද එකදවසක් චට්ක් මනොහරි හගත්තර කමක් නෑ නිග්‍රහ කලත් කියලා තමයි හිතෙන්නේ. එහම මහිල තමයි හොරෙන් හොරෙන් නාහන්ඩ යන්ය බුදුරජාණන් වහන්සේට පේෙන් නැතුව ඩි වෙලා බනන්න නොවත් භාග්‍යිතුන් වහන්සේට නොපෙනී එහම ගිහිල්ල කෙනෙකුට ඉන්ඩ පුළුහන්ඳ ඒකාරණ වයි මෙතන මේ පැහැදිලි කරන්නේ රූපනන්දාවට භාගිතුන් වහන්සේට නොපිණ ඉට කොහොමත් හොහමත් බෑ මේ ලෝක කිසිම කෙනකුට භාග්‍යතුන් වහන්සේට නොපිණී හැගෙන් හැගෙන්ඩත් බෑ මාරයට නොපිණී අපට හැගෙන්ඩත් බෑන් අපි කොහෙටියත් අවශ්‍ය වෙලාවට මාරයා ඇතෙන්ට එන වමයියි. ගතුන් වහසේට හොරින් කොහෙවත් හැ හැන්ගෙන්ඩත් බෑ. නමුත් මේ තැත්ය ගිහිල්ල කෙරවලේ වාඩි වුනේ භාගිතුන් වහසිර නොපෙනෙන්ඩ. නමුත් ඇ මේ සිතුවිල්ල සිතනකොටම භාගිතුන් වහන්සට ඇගේ සිතුවිල්ල අරමුණු වෙලා ඉවරයි. එනිසා භාගිතුන් වහසේ දන්න අද රූපනන් ද බන හඬඩි නො කියලා. ඇ සදධර්ම ශ්‍රවණය කරන්න ගිහිල වාඩි වුණා. භාගිතුන් වහන්සේ කල්පනා කලා, මෑගේ තියෙන මේ මානනාධික ස්වභාවයට සහ කාමාධික ස්වභාවයට ඒකන තමන්ගේ රූපය පිළිබඳු තියෙන දැඩි. ඇල්ම ඒ ස්වභභාවයට පිළිතුරුදනයක්ත ඇයට ඒකට උත්තරයක් දෙන්න කො හොමද සරුවඥ්‍යතා ඥානයට මේ ඕන දෙයක් පුදුම ඉක්මට වැටහෙන්නේ. එනිසා භාග්‍යතුන්හසේ හරියට කෙනෙකුගේ කකුලට පෑගිච තිවුණු කටුවක් ඒ කටු ඉවත් කරන්න අපි පාවිචි කරන්න නි තවත් තියුණු කටුවක්මයි. වගේ මේ රූපය නිසා මානයෙන් මත් එච්ච මේ තැනැත්තියට ඒ මාන්‍යයේ නැති කරල සත්‍ය අවබෝධ කරවන්න පාවිච්චි කළේ එවන් දෙයක්මයි. බුදුරජාණන් වහන්සේ ඇගේරුවට වඩා සිය දහස් ගනයකින් ලස්සන රූපයක් මවල ඒ තරුණය දාසේ හැවිරි දිවයිසේවාගේ තරුණයක් තමයි මැගුලිය. මල ඇය භාග්‍යතුන් වහන්සේට පවන්සල නෝ. දැ මේක පේෙන් ාග්‍යතුන් වහන්සටත් රූපනන්දාටත් පමණයි. වන කාටවත් මේ රූපය පේන්නේ පෙන්න නෑ. ඇ ඇතුල්ලෙනකොටම දැක්කමේ රූප. ඇයි කල්පන කලා රුවට නිග්‍රහ කරනවා නිග්‍රහ කරනවකී වට භාග්‍යතුන් වහසේ ලඟ ඉන්න තරුණය කොයි තරම් සුන්දරද. ජැන් ඇයට වෙන සිහක් නෑ රූපනන්දාවට. අර රූපය දිහාම තමයි බලාගෙන ඉන්නේ. රූපනන්දට හිතෙනවා මෑය දිහා බලහම මගේ රූපය කොහොමද. හරියට හංස දේනුවක් ගාව නතර වෙච්ච කැවිඩියක් වගේ මම මං කොයි තරන් විරූපීද මැයළඟ. දෙ නිසා අර තරුණියගේ මුහුණ දිහා බලනවා අතපයි දිහා බලනවා චරීරයේ දිහා බලනොවා ඉස දිහා බලනොවා පාද දිහා බලනවා මේ අඟ පසඟ දිහා බලබලාම ඇයතන වාඩිවෙලා වාඩිවෙලා ඉන්නවා. ආගතුන් වහන්සේ දන්නවා දැ මැගේ හිත කොහෙ ගමන් කරලද කියලා. එනිසා මෑයට මෙයින්ම පිළිතුර දී යුතුයි. ධර්ම දේශනා කරන ගම අධිෂ්ඨාන කරනොම රූපය ටික ටි ටික ටි විරූප වෙන්ඩ. මුලින් හිටිය දාසේ හැවිරි දිවයිසේ වගේ ටික වෙලාක් යනකොට විසි හැවිරි දිවයිසේ වගේ වනාා. තවටිකා වෙලාවක් යැනකොට එක් දරුවෙකු විහිකරපු කාන්තාවගේ ශරීරය ස්වභාවේ ඇති වුණා. වෙලාවක් කියන ගොටේක ෙනස්ී වෙනස්වේගේ හෙල්ල ඇ මැදිව තරුණ මැදිවයේ කාන්තාවක් වගේ වුණා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඇස සන්ඳෑ සම්මේට මක් කලා. බොහෝම ජරාජීර්ණය තත්ත්වයට පත් වුණා ඇගේ අතපය වේදනාගෙනත් දෙන ස්වභවයට පත් වුණා ඇ හිටිගමන් එතරම ඇද වැටුණා. මහත් හඩින් වේදනාවෙන් ඇෑගහනවා ඒ ඇහෙ රූපනන්දාවට පමණමයි. දනාවෙන් කෑගහල කෑගහල මළමුත්‍ර පිටවෙවී මළමුූත්‍රා ගොඩි ඉදලලා ඇමැරි ලගියා. තිිකවෙලා කැනකොට ඇයි නිල් පාට වුණා තවටික වෙලානට ඉදිමිලා පුරන්ඩ ගත්තා තවටිකක් වෙලා යනකොට නවදොරින් ඕජා වැගිරෙන්ට පටන්ගත්තා තවටිකක් වෙලා යනකොට සත්වය වෙල්ල ඇදෑද කණ්ඩ පටන්ගත්තා. රූපනන්දාව මේ ක්‍රියාව ඉවරවෙන කම්ම බලාගෙන හිටිය. ඇයට පුදුමාආකාර දුකක් ඇැති වුනා යට බදුමාකාර කලකිරීමක් ඇතිවුණා රූපය පිළිබඳූතියෙන් තෘෂ්ණාව ඇගෙන් බොහොම වේගෙන් පහවයට පටන්ගත්තා. ඇ මේ කාරණාව හොඳට අවබෝධ කරගත්තා කාරණාව අවබෝධ කරගත්ත ඇය තමන්ගේ ශරීරයේ කියල කියන්නේ ඉතම් මේ මම කියල කියන්නේ ඉම් මේ කය කියල කියන්නේ කරය එල්ල කුණ ගොඩක් වොගේ. ඉතාම අපිරිසිිද දෙයක් තම සිරුරේ නොසරුප බවඇට නිරන්තරයේම දැනෙන්ට පටන් ගත්තා. මෙච්චර කල් රූපයටට රැවටිලා හිටපු යට මේ මුළු බවතරයම ගිනිගෙන දැවෙන්නාාවගේ දැනෙට පටන්ගත්තා. ඇගේ සිත නිරන්තරයම කර්මස්ථානබිම කවුණා කර්මස්ථානයට හැරුණා. පතාගතයන් වහන්සේ ඇයට උපකාර කළා. භාගිතුන් වහසේ ඇයට උපකාර කරමින් මෙන ගාතර අවදේශනා කළා. ආතුරං, අසුචිං පූතිං පස්ස නන්දේ සමුස්සයන් උග්ගරන්තං පග්ගරන්තං බාලානං අභිපත්තිනං මේ ගාතාරත්න භාහිිතුන් හසි දේශනා කළ ආතුරං අසුචිං පතිං නිරන්තරෙන් ලෙඩවෙන ස්වභාාවීෙන් යුක්තයි. නිරන්තරෙන් අපද්‍රෞග්‍යවලින් පිරිලායිතියෙන්න්නේ. නිරන්තරයම ශරීරයේ ස්තතු අපද්‍රවය නවදොරටතුුවකින් වැක්කරෙන්ට පටන්ගන්න. දිවාරයා දෙකේම ශරීරයේ තුළ පවත්නාම පද්‍රවගේ මේ නවදරටුවීම වැක්කරෙනවා. ඒකට රෑද දවල්ද කියල බේදයක් නැහැ. පිරිස් අතරද නැද්ද කියල බේදයක් නෑ. නිරන්තරයම මේ නවදරටීමම පද්‍රව්‍ය කලා හැල නොම මේ ඇතුළි තමයි එසිියල්ලම තියෙන්නේ. ඒ කියා පාන්නක් මෙන්, භාගිතුන් වහන්සේ ගාථාව ේ විරාේ ය දේශනාව ඇතුළි පැහැදිලි කළා. එනකට බාගිතුන් වහසේ තවත් ගාථාවක් දේශනා කළා. යථ ඉදං තතා ඒතන්, යතා ඒතන් තතා ඉදං, ධාතුසු ප්ඥතුෝ පස්ස මාලෝකං පුනරාගමී, භවේ චන්දන්, විරාජෙත්වා, කුපසන්තු චරිස්සස, මේ ගාථ බුදුරජාණන් වහසේ දේශනා කොට වදාලා. තාගතයන් වහන්සේගේ මතු මාර්ගත්‍රයේ සඳහා විදර්ශනාව පිණිස මේ කරුණු පැහැජලි කරලා ඇයට විදර්ශනාව පිණිසත් භාගිතු ව හසේ තවත්ගාතාවක් දේශනා කළා. අට්ටීනන් නගරං කතං මංස ලෝහිත ලේපනං යත්ත ජරාච මච්චූචය, මානෝ මක්කෝච ඕහිතු මේ කරුටික භාගිතුන හසසි දේශනා කරලා ඉවරවෙන කොට රූපනන්දාව. මාර්ග පලාවබෝධ කර ගත්තා. ඇය මෙතෙන්ට ආවේ ටිකක් බනාහල බැන්නත් ටිකයි්‍ය අද දවස අප හු අන්න හිතාගෙන. නමුත් ඇය තමන්ගේ ශරීයේ පිළිබඳ ති බිචි සියලුම ඇල්ම විතරක් නෙමෙයි භවත්‍රය පිළිබඳවම තිබිචි සියලුම ඇල්මෙන් නිදහස් කරන්න හැකියාව භාගවතුන් වහන්සේට තිබුණේ ඇගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ප්‍රමාණයට ද දියුණු වෙලා තියෙන් ඒ ප්‍රමාණයට කොයි විදිහයට කටයුතු කළ යුතුද කියන එක මනාව අවබෝධ කරගන්න භාගිතුන් ව හසර පුළුවහංකම පුළුවංකම තිබුණ නිසා. ආං ඒ මහත් වූ හැකියාව නිසා සසරින් මිදිච්චායම මිදිච්චායම බොහොමයි කල සඳහන් කරනවා. ඊලකට සඳහන්කරන පින් නත නපුරු කමින් සිටින්න වූ ඇතැම් හූ ව්‍යාපාදගරු කොයෝය කරුණ අධ්‍යාශ ඇත්හෝය ඇතැම් අය බොහෝම නපුරුයි. නමුත් පෙනුම බොහෝම කරුණා බරයි. ආදරය දයාව කරුණාව මෛත්‍රය වැක්කරෙනවා වගේ පෙන්නේ. නමුත් ඇතුලෙ ස්වභාවය ඊට වඩා හාත් පසින්ම වෙනස්. සමහර වෙලාවට මගේ සැබෑස්වභාවය මේකයි. මේ තියෙන්නේෙ මගේ හැබැහුභාවේ නෙමෙයි. ඒක අපිවත් දන්න නෑ මගේ සැබෑ ස්වභාවය, මමත් දන්නේ නෑ. නමුත් ඒක භාග්‍යතුන් හස දන්නවා. ඒ ගැන මම ගැන මම දන්නේ නෑ. නමුත් මම ගැන උන්වහන්සේ හොඳට දන්නවා. ඒ කරුණු පැහැදි කරන්න හොඳ උදාහරණයක් තියෙනවා පිටකේ. අප පිිතුන් අහල ඇතිමේ වේදේහිකා කියන තැනැත්තිය පිළිබඳව කතාව. මේ කාරණාව වැද සඳහන් කරන්නේ අනුන්ට බොහෝ උපකාරකරමින් ඉන්න ඇතැම් අය ව්‍යාපාද ගරුක යෝය. බෝම අනුන්ට උදව් කරන ඕපකාර කරනවා. දේනිසා පීතනව හරිම සත්පුරුෂයි හරම ගුණගරුකයි හරිම අනුකම්පාවෙන් පිරිච්ච චරිත කිය ලබි කල්පනා කළාට ඒඇගේ අභ්‍යන්තරයේ ඊට වඩා හරි හරි වෙනස් අන්ඒ කාරණාව තමා මෙතන පැහැදිරි කරලා තියෙන්නේ. මෙ සැවැත්නුවර ඉටපු කාන්තාවක් වේ දේහිකා. ඇය පුදු මාආකාර ගුණගරු චරිතයක් හැටියට තම මනිස්ු අතර ඉතාම ප්‍රසිද්ධයි. ආදරය කරුණාව පිරිලා. ඇය පිළිබඳව කතා නොකරන කෙනෙක් සැවැත්නූර නැති තරම්. ඇයට හිටිය එක දාසියක් තරුණ දාසියක්. ඇගෙනම කාලි. මේ දාසිටත් හැම පැත්තෙන්ම අහහින්ඩ ලබෙනවනේ දාශයගේ හාම්පුතා ගිතියෙන ගුණගරුකත්තය එනිසා දාශය කල්පනා කළා මෑ හැබෑම ගුණවත්ද එහෙම නැත්තං, ඇයට කිසිම දෙයක් අතපසු වෙලා පේන්ට තියෙන්නේ නැතුව ඇගේ සියලුම කටයුතු හරියටම සම්පූර්ණ කරලා දෙන ඇගේ දයසය නිසා ඇ ගුණවත් වගේ මිනිස්සුන්ට පේනවද කෙනෙක මන් පරීක්ෂා කරල බලන්ගට එමවිතර කාලි ඊලක දවසේ ටිකත් දවල්ෙනකන් නිදාගත්තා වේදේහිකා කාලිට කතා කළා ඇයි මෙච්චර වෙලා නිදාගන්න කෙලෙහුවා කලිකව නෑනිකං කේන්ටගියයා පවල බැලවා කාලි දැනගත්තා ඇයට කේන්තියනවා මෙතෙක් මේ මුලියු සැවැත් නුවරම හිතාගෙනන්නේ ඇයට කේන්තියන්නේ ඇයට කේන්තියන්නේ නෑ හැරි ගුණවත් කියලා පහුවදත් නිදාගත්තා. ඇැ පහුදත් ඇයට කතා කර ැහවා ඇයි මෙච්චර වෙලා නැගිටින් නැත්ති ඇයිකිව නෑ නිකං එදා හොඳටම දොස්කිීවා. තුන් දවස ඇ හිතාමතාම නිදාගත්තා. එදත් කතා කලා එඉදත් ඇහ ඇයි කියලා නෑනිකන් කිව්වා පෙදාකේන්තිගිය දොරට දාන පොල්ල ළඟ තිබාරග නොලට ැහවා. ඒවෙලා කාලි මිදුලට පැනලා ලේ පෙරිපෙරි නගරේ පුරාමු දූදුවකිව මෙන්න උඹලගේ ගුණවත් වේදේහිකාගේ තරම ඇයට නො එක්කා කාරයෙන් උදව් කරන උපකාර කරන පිහිටවෙන මට දරපොල් හිංගහලම ගොලුව පැළිවා එකම දාසියක්ක් ඉන්න ගෙදර සියලුමටයුතු මෑ මට කරල් දෙදනවනි කිය කරණාවත් ඇහිතුවේ ඇය හිතුවේ නෑ. මේ විදිහහි කරණාවක් සඳහන් කරලා තියෙනවා. එතකොට වේදේහිකාගේ පෙනුම දකිනු ඕනෑම කෙනෙකුට ඉතාම ගුණවත් චරිතයක්. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා මෙන්න මේ ගුණත් චරිතයක් කියලා මිනිස්සු හඳුනගත්ත තැනැත්තාගේ හෝ තැනැත්යාගේ අභ්‍යන්තරේමකද්ද කියලා. ඒක අවබෝධ කිරීම පුදුම හැකිියාව බුදුරජාන් වහන්සිරිති බුල.ඒනනි සහරයට කට හැනිල්වුවට භාගිතුන හසමට හඳදුුන් නැති. බොහෝම ශ්‍රද්ධාවෙන් එෙන්නේ. බැගෑපත් වෙලා ඉල්ලන්න. එ කොහොම බැගෑපත් වෙලා ඉල්ලුවත් සුදුසු නැති පුදගලයට කමට න්න කමට අහන දුන්නම නෑ. ඊළඟට සඳහන් කරන අපිනතරේ අනුසය අනුසේ යනු ප්‍රහේන භාාවෙන් සත්වසන්තානයෙහි පවත්නා කාමරාගාදීහූය අනුසය සත්ව සන්තානයේ ප්‍රහේන වෙලා යට තැම්පත් වෙලා තියෙන්න්නේ. උඩට එන්නේෙ නෑ. නමුත් යම් වෙලාවක යම් තැනක මේ කාමයට ඉලිප් පෙන්ට දෙයක් ඉලිප්පෙන්ට තැනක් දැක්කොත්. මමවත් නොදැන පතුලේ තැපත් වෙලා තිබච්චිම සිතවෙ එක පාරව මතුවෙන්ඩට පටන්ගන්නවා. මමත් දැන්න හැක. ම දන්නෑ මාගාව එහෙම සිතවිලි පතිලි තියෙනවා ද කියලා මේක හොඳ උදාහරණයක් මේ කටත් තිබුණ ධර්මයේ කාරණ අවිදි පැහැදිලි කරනවා මේ අනුසීත කෙලෙස් වර්ෂ බොහෝ ගණනාවක් වුණ තැංගිලා තියනවා අපි දන්න තියෙන බව හැගිලයි තින් අපි හිතේ අපි ගාව එහෙම කලෙස් නෑ කියලා නමුත් හැංගිලා තියෙනවා මේ එක අවස්ථාවක සඳහන් කරනවා අපි බෝසතාන්නන් වහන්සේම කලෙක දිහානු උපදෝල රාගය යටපත් කරලා උහස බඹලුව ඉපදුනා. දීර්ඝ කාලයක් බබලුවව හිටියා. බබලෝ කිසිම කාමුක ක්‍රියාවක් බබලුවෝ නැහැ. දෙව්ලවන දිවියංගනාව ඉන්නවා. බබලෝ දිව්‍යාංගනාව නැහැ. තින් කාලාන්තරයක් කල්පගනන්න බලෝ ආවිශය ත දීර්ග කාලයක් රාගයෙන් වෙන් වෙලා බඹලොෝ ඉඳල නැවත මනුසලෝකැවල් ඉපදුණා රජ ගෙදර රජ බිසවගේ කුසේ. කාන්තාවන්ට කොයි තරං අප්‍රසන්නද කාන්තාව කොයිතරං අප්‍රිය කරනවාද බඹලොෝ ඉඳල න්‍යාව ඒ නිසා මේ දරු පැටියා අම්මටවත් වඩා ගන්න බෑ අතර ගත්තොත් අන්නනෝ. කිරිපුුවන්ට හැටියෙකුත් නෑ එතරම්ම කාන්තාවන්ට අප්‍රියයි කිරිපෝල ලොකුමහත් කරඩුවුනෑ. රජුරූ උපායක් පාවිච්චි කරලා කාන්තාවන්ට පිරිමියයවාගේ අඳු අන්දලා පිරිමියකුගේ පෙනුමතියල තමයි දරුවවා කාන්තාවගේ අතර දිීල කිරිපවන්නේ. කාලයක් මෙහෙම හැදවා. ලොකූ නාවශ වුරුදුදසවේ ද හටවාගේ වශසරතාව. කාන්තාවක් දිහා හැක් කැරලවත් බලන්නේ. තනියමම විවේකීව තැනක තමයි හැසිරෙන්නේ. නමුත් තරුණ වශ්‍යරෙන පුතා රජකමට පත් කරන්නේ. විවාහ කරවඩුවනෑ. තාත්තර තියෙන ලොකුම ප්‍රශ්නය තමයි පුතායවාහකරවන්නේ කොහොමද කියන එක. රජරුව එක දවසක් කල්පනා කර කර හිටියා. තරුණ නාටිකාංගනක් දක රජරු බොහෝම රපතර කල්පනාවකින්නවා. ඇ ගිහිල් රජරුවගෙන් ඇහවෝ මහරජය මොනවාගේ කාරණාවක් නිසාව බහන්සේ මේ තරන් මේ තරන් කල්පන කරනොත්. ඇයට සඳහන් කලා පුතා ගැන කාරණාව. ඇය සඳහන් කරනවා ස්වාමීනීෙන් ඔොය තරන් කල්පනා කර දෙයක් නෙමෙයි. මහරජතුමාට අවශ්‍යය පුතනුවන් විිවාහ වෙන් වදකද. ඒ මම් බාරගන්නම් ඔබතුමාය ගැන හිතැන්ඩ හිතැන්ඩේ පාහ මේ කාන්තාව ටිකටික ටිකටික කුමාරයයාගේ චරිතය අධ්‍යයනය කළා අධ්‍යයනය කරලා සව සේවකයන්ගේෙන් ඇහුවා මෙ කැමති වඩාත් කැමති දේවල් මො වරයාස ගීතාහන්ඩ දවසේවක යට කීවා මම ඇතට ගිහෙන රෑට ගීතයක් කියනවා. එයට කුමාරයා දක්වුණ ප්‍රතිචාරයමකක්ද කියල මට කියන්නනේ. ඇ බොහෝම මිහිරි හඳින් ගීතයක් කීවා ඔය කුමාරයා බොහෝම අවධනින් ඒකට සවන් යමු කරගෙන හිටියා. ඔහු දසේවකයකිවා බොහොම ආසාවෙගේ කහගෙන හිටිය කියලා ඇ ටික ටි ටික ටි ටිකටික මාිගාවවට ලංවවෙී ංවවි ලංවී දවසින් දවස දවසි දවසම ගීතහන් ලගින් ලගින් එහැෙන ඉදවස රජ මිදුල මහෙෙනවා ඒවෙලා වැහෝ කවුද මේ ගීතිකයන්නේ අරගොලිකුව තරුණ කාන්තාව ඇ එහෙන්ට මෙ හැටකීවා. ඉටමස දැන් ඇය තමන්ගේ කුටියට මේ එක්කාවා තැන් ඇය ගීත කියනවා කුමරයා ගීතහනවා ඇ ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් නොයෙක් නර්තන ඉදිරිපත් කර කරා කුමාරයාගේ සන්තානය පතුලේ තැන්පත් වෙලා තිබිච්ච මෙන්න මේ රාගය නෙමති අනුසවයේ ධර්මතාවේ වෙලා තිබුණම නෑ එක උද්දීපනය කළා. ඊට පස්සේ මහු කල්පනා කරනවා. මාවිඳින්න වූ මේ රසේ මේ ලෝක වෙන කිසිම පිරිමියකුට එපා. මට විතරමයි මේ රසයෝන. ඒ නිසා කඩුවක් අරගෙන වීදි බැහැලා හම් වෙන් හම් වෙන පිරිමියා මරන්න පටන් ගත්තා. මාවිදින මේ රසේ වෙන කිසි පිරිමියකුට එපා. ඒනිසා, න්ට පුතා නගරේතියාගන්න එක පමහකරතරයක් වෙලා රාජ්‍යීෙන් පාපිටහ කරන්න සිද්ධ වුණා. එතකොට මුලින් හිටිය කොහොමද අම්මකින් කිබී වෙවත් නෑ පස්සේ යනකොට කාන්තාව මිස පිරිමියක් පෙන්හට බැරූ ගිය. එතකොට මේ කාමුකත ්‍රෂ්නාව කියන එක නැතිම කරලද මෙ හිටිය නැතිෙනවා. බවත්්‍රයේ දීර්ග වශයෙන් කාමසේවනය නොකරපු නිසා මේ තත්ත්වය ඉස්මතු වනේ නෑ ස්මතුවෙන්ට කාරණාවක් එලබිච්ච ගමන් දෙක ඉස්මතුවෙන් අන්සිියලු දෙනාටම වඩා ඉතා දරුණු විදිහට. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙවන් පුද්ගලයෙක් දැක්ක ගමම් භාග්‍යතුන් වහන්සේ දකිනවා මේ පුද්ගලයාගේ මේ අනුසේ වශයෙන් තැන්පච්චෙ කෙස්මනවාද. කොතන දේක මතුවෙන්නේ. කොතන දේක මොහුට පහර දෙන්නට පටන්ගන්නේ. ඒ කරුණ දැකල භාග්‍යතුන් වහන්සේ හරියටම එතෙන්ට බෙහෙත් කළලා.ආන් එහෙම පුද්ගලයාගේ, චිත්ත සන්තානයේ ආසේ වශයෙන් අනුෂේ වශයෙන් අවබෝධ කිරීමේ පුදුමාකාර හැකියාවක් බුදුරජාණන් වහන්සේට තිබුණා. මෙන්න මේ හැවෙනි තතාගත බලය ඒ කාරණාවත් අවබෝධ කරන ශවරූපයක්. එතකොට පුද්ගලයන්ගේ පෙරපින් අද බොහොම දුගී අද බොහොම දු්පත් කෙනෙක්. අද වල ක්ඩ නැති කෙනෙක්. නමුත් අපිට හිතෙනවා පෙරපවු කරපු අයි. පදන්දීලනෑ ආහාර පානාදීෙන් හිගෙවෙලායින පෙරදුන්නන්නේ නැති නිසා තමයි. ඔය අතර පෙර දුන්න අයත් ඇතැම්බිට ඉන්නවා. නමුත් එහැකියාව කුසල් නැතුවනෙමෙයි. ඒක මතුවෙන තැනට එනකක් මතුවෙන්නේ. ඒ නිසා දුගියෙක් ඉහා බැලුවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ දුකියා යම් දවසක කෝටිපතික්. මේ කවුරුවත් සාල්කන් නැති අහිසකයා යම් දවසක මේ සංසාර සාගරයේ මෙතර යන්ඩ පුළුවහන් කෙනෙක් ඒවගේ පුද්ගලයාගේ සංසාරික කුසරේ භාගිතුන්හන් සොන්ඳට දැක්කා එහෙම දැකල පිහිට වෙච්චාය බොහොමයි මේ ශාසන අපිට තේරුම් ගන්න හින්ද අපි මෙහෙ මුදහරණයක් සඳහන් කළුත් අප පිවතන මතකයිනී ද සුනීත කියල චරිතයක් තියෙනවා අපි ශාසනී සුනීත කියන කසල සෝ දෙකක්. ක ුනීත කියල කියන කවුරුවත් ගරු කරපු නැති කවුරුවත් අගේ කරපු නැති කාගෙන්වත් පිහිටක් නොලද අහිංසක බ්‍රාහ්මණවරු ශස්ත්‍රියවල් උසස් ගෘහපතිෝ එනකොට මේ අය පාරි මුණ ගැහෙන්දවත් තනක් මොනගැහනොත් කස පාරගහනවා එහින්ද මේ උසස් අයනකොට ගැද්ගිය කොල්ලනවා ඒේ ඇතට ඇහෙෝ මනි ෙදියේ එතකොට මෙන්න මේවාගේ පහත්තඒ පාරවල් වව ලයින ඉන්නවා නං කැලේට පැල්ල හැගෙනවා නොදකින් න දකිින්ඩවත් කැමතින එහෙමයි එහෙම කෙනෙක් තමයි සුනීත බුදුරජාණන් වහන්සේඒ පාරි වඩිනවා සුනීත දත් තමන් සුද්ධ කරන කසල කද කරේතියයාගෙන තැන්තැන් වොල් බිමතිීතිය ආයඒක පුරෝපුරෝ කරතියාගෙන පාරිසර හටෙනවා. ීතර භාගිතුන් වහස දකළ දුවන්ඩ හිතුත් නෑ. සුනීතර බුදුරජාණන් වහස දකළ බා හිතුනනිෙත් නෑ. නමුත් සුීතර බුදුරජාණන් වහන්සනකොට එහෙමම පාරට වෙලා හිටගෙන හිටියෙත් නෑ. සුනීත කසල කද පැත්තකින් කියලා. භාගිතුන් වහස වඩිනකං මෙ හාටි හිෙල්ලා තිබගෙදරක බිත්තිියකට හේතුවෙලා හිටියා. නම බුදුරජාණන් වහසේ සුනීත පහු කරලා වැඩියෙත් නෑ. බුදුජාන් වහස සුනීත ගවට වැඩියා. බුදුරජාණන් වහසේ සුනීතට නම කියල කතා කෙරුවා. ජීවිතයේ පළවෙනි වතාවට මේ පුද්ජලයාට මේ තරන් කුණාබර හදවතකින් ආමන්ත්‍රණය කරනකොට ඔහුට කොයිවාගේ හැඟීමක් දෙනෙන්න ඇද. අෂ්ටංග සමන්නාගද බ්‍රහ්මස්වරය මට තරම් ලස්සනද බුදුරජාණන් වහන්සගේ හඬුව. ඒ හඬින් බුදුම කරුණාවන් භාග්‍යතුන් වහන්සේ සුනීතට ආමන්ත්‍රණය කරනොට ඇතිවච සත්තුටවය. බුදුරජාණන් වහන්ස සුනීතකෙන් ඇහවා පැදිවන්න කැමති හැඳද කියලා සුනීතකිව ස්වාමීනී අප වැන්නන් කවුරු පැවිදි කරන්නද මං පැවිදි කරන්න සුනීත යමූ මගෙත්තෙක් සුනීතට පුදුම සතුටක් ඇයි සුනීතාද මෙතන සංසාරි හැටි සසන භයානකත්තේ සුනීතට මේ ජීවිතයෙන් රහත්තෙන්ට පින් තියෙනවා නමුත් ඇයි සුනීත කසල සෝදන්න හෙනම් මේ ජීතෙන් රහත්තෙන්ට පින් තියෙනවන ඒ මේ ජීවිතය කර පින්ද නෑ සුනීත පෙරභවයක කරගත්ත පින්. එහෙම පින්කර කර පින්කර කර සසර ඇවිදගෙනන සුනීත එක කාලයක මනුස්වලෝක පදුනාා බුද්ධ සූ්‍ය කාලයක ලොතුරා බුදුුවරු නැහැ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. සුනීත උසස් කොලය ඉපදිලා. සුනීත තරුණයි තරුණ ළම එකකුතු වෙලා පාරයින හිටියා පසේ බුදුරජාණන් වහන්ස පින්ට පාති වින. ඒේ වෙලාවි මේ උසස් පෙළපතක උපන්න මේ තරුණයා පසේ බුදුරජාණන් වහන්සේට විහිළු කෙඩුවා. බුදුරජාණන් වහන්සේ අහනෝ ඔබ කෞද්දු. ශරීරයේ පුරාම වනහැදිල හොරි හැදිලා තුවාල වෙච්ච කෙනෙක් වගේ. මුළු ශරීරයම රෙදිකෑල්ලකින් වහගන උඹ මොනවට හිංගමනය යනවාද. නිකම්ම හිංගමනය ගිහිලා කාලා ජීවත්යෙන් එපා. කරන්ඩ වැඩක් නැත්තං ෙල් වල පිකනුද්ද කර කසල ගොඩවල්වත්තා යිං කරලා මොන හරිකාපක්න්නයි නැතුව. මේවාගේ මේවාගේ වචන කීවා. ආන්ෙ යකුසලේ නිසා මෙයා ගෙහිෙලා නිරේ උපන්නා. කල්ප කාලාන්තරයෙක් නිරාදුක්කන්ද නිරාදුක්්‍යදල මනුස්සලෝකඉ පපදිලා එය කීව කසල සෝද පං කියලා අනුන්ගේ ගෙවල්ල පිටි පස්ස කලිසලා ඉංකර පං කියලා ඒ වැඩීම මෙට කරන්න සිද ව. මේ කරගෙන යන්නේ එකඇතිකට සංසාරි කොච්චර භායනකද කියලාලපිට හැඟෙන් නැද්ද. අද මේ මනුස්ස්‍ය ජීවිතයේ මට කොච්චර වටිනවාද. මේ ජීවිතයේ මේ විදිහට ලබන්ඩ මම කොයි තරන්නම් පින් කරන්න ඇ්ද. අපේ හිතල බලන්න තම තමක් මොන තරම් පින් කරලාලවෙඩ ඇද කියලා. මේ ලෝකෙ දුර්ලබම කාරණා හතරක් තියෙනවා. එකක් මනුෂ්‍යත්වය තව එකක් බුද්ධාන්තරයේ ක් ෂණ සම්පත් අනිත්්‍යක තමයි සද්ධර්මය ලෝක දහත් වේ දුර්ල භයමක් තියෙනවානම් මේ හතර තරන් දුර්ලබ දේවල් මේ ලෝකෙ වෙන නෑ. කල්පාන්තය දක්වා මේ හට තරම් දුර්ලබ දේවල් ලෝකේ නෑ. එතකොට මනුෂ්‍යත්වය අපිට ලැබිලා බුද්ධාන්තරයත් අපිට ලැබිලා. ශණ සම්පත් ඇස් දෙකත් පේනවා කන් දෙකත් එහෙනවා අතපයත් හොඳයි ඩ පුළුව හොඳ ලොකුත්තියෙන නරෝගී කයකුත්තියවා. මොකොත් අඩුනේ ශ්‍රී සද්ධර්මයත් හිග නැතුව හිගනැතුව අපිට ලැබිලා. දැංහිතන් ලෝක දහතුවේ තියෙන පරම්ම දුර්ලබම කාරණ හතරම සහිතව පෝෂණය වෙලා උපදින් අපි සංසාරි කොච්චර පිින්ක දැඳ කියෙලා. එන අපිට අපි ගැන අපු හිතන්ඩ අපෝ හිතන්ඩ සිද්ධ වෙනවා. මෙ අටේ වැරදනි බුද්ධ ූන්‍ය කාලෙක ප්‍රිචිහිද. මෙතන මෙහෙම හිටියට ඒවාගේ ශූන්‍ය කාලවල ඉපදිලා ඔබයි මමයි කරගත්ත පව් නැද්ද තියෙනවා. උත්සන්ඩ බැරිතරම් බරට අපේ පව්කඳ. අපි වගේ සිය දහස් ගනන් උසට මේ පිටිපසේ තියෙනවා අප සංසාරි කරපු පවු්කදන්. තව විපාකදීල නෑ මේ ජීවිතයේ ඒ විපාක දෙන්ටත් බෑම ඉපදිච්ච උපත බොහොම ඉහ තත්ව එක තියෙන නිසා විපාක දෙන්ට බැරුව පේ පව් පිස්සට වෙලා න්න හැයි තැන අපපු ගමන් ඒවා තුරුදහන් වෙලා නෑ විපාක දෙෙන්න්න පටන්ගන්නවා. එහමනං සුනීත බුදුරජාණන් වහසේ එක ගියා. එක ගල සුනීතර භාගිතු වොහස පැවිද්ද ලබල දුන්නා. සුනීත බුදුජාණන් වහසෙන් කමට හංගිල්ල ගත්තා. සුනීත භාවනනා වැඩුවා. සුනීත බොහෝම කෙටිකාලයකින් සසර කෙරවල කරගත්තා. එදා සුනීත මිනිස්සවනකොට පැනල දීවා. අද? නමුෝතයේ පරිසාාජඥඥ නමුෝතයේ පුරිසුත්තම යස්සතේ ආසවා කීනා දක්කින ආසි මාරිස එදා මිනිස්වයනකොට සුනීත හැංගුුණා පුසස් මිනිත්වනකොට නැමුත් මේ වෙලාවි සඳහන් කරනවා සක්්‍ර දේවන්දරයන් වහන්සේ එ වගේම තවත් බොහෝ දෙවිවරු එවිතරක් නෙමෙයි බ්‍රහ්මයෝ සියල දෙනාම ඇවිල්ලා සුීත ස්වාමින්න් වහසගව දැනගනවා. සක් දෙවිඳු දෙවිවරු බ්‍රහ්මරාජය වෙල දැනගහන්නය එද මිනි ශවීසර අපිට පැල්ල ගිල්ල හැංගිච්ච හැංගිච්චිවනීත. වැඳගෙන දැනගහගෙන සඳහන් කරනවා. පුරුෂ ආජානයේයන් වහන්සේ බෝහන්සේට නමස්කාරවේවා. පුරුෂ උත්තමයන් වහන්සේ බවහන්සේට නමස්කාරවේවා. නිදුකාණන් වහන්සේ ඔ බ වහන්සේගේ ආශ්්‍රවයෝ ෂය වූහ ඔබ වහන්සේ දක්ෂිනාවට සුදුසූහ මෙහෙම කියමින් දොහොත් මුදුන්දී නමස්කාර කලා කල සඳහන් කරනවා සක්ක දේවේන්දරයා තුළු දෙබවිවරුත් බ්‍රහ්මරජවරුත්. කාටද මේ එදා කසල හෝදපු සුනීතට සුනීතට මේවාගේ තැනක දැවිල්ල දෙවියන්ගෙන් බඹුන්ගෙන් වැඳුම් ලබන්ඩ තරම් පිනක්. සුනීත සතුව තියෙනවාය කියන කාරණාව. සුීත ැගෙන හිටියනෑ කවදාවත්. එදා සමාජය හිටපු කිසිම මිනිහැක එක දැක්ක නෑ කිසිම රහන් වහන්සේ කෙනෙක එක බල තිබුණෙත් නෑ. නමුත් සුනීත දැක්ක ගමන් බුදුරජාණන් වහන්සේ දැක්කේ මේ පුද්ගලයාට මෙහම තැනකට එන්න තරං පින්තියෙනව වෙළ ආන් ඒ පුද්ගල චිත්ත සන්තානය දැකීමේ හැකියාවත් ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධා සතිවීරය ආදී ඉන්ද්‍රියන් මෙන්න මේ මට්ටමට දියුණ වෙලාතියෙන බවත් භාග්‍යතුන් වහසේ දැක ගත්තා. ආන් එහෙම දකිින්ට තිබි්ච හැකියාව භාග්‍යයතුන් වහන්සේට විතරක් තියෙන සවිශේෂී වූ හැකියාව. ඒ හැකියාව තමයි මේ හයවෙෙනී තාතාගත බලය හැටියට පැහැදිලි කරන්න. අද ධර්මදේශනාවට තියන කාලයේ නිමා වෙලා තියෙන නිසා ධර්ම දේශනාව අපි නිමක්කරමු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණයන්ඩ භාග්‍යතුන් වහන්සේටම සතු මෙවන් විශේෂී ගුණ පිළිබඳව කල්පනා කරලා. උන්වහන්සේ පිළිබඳව සරණගහි. ශ්‍රද්ධාව පිහිටවල සරණයන්ද අපිසිර දෙනාටම ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවා කියල පාර්ථන කරම.